හරි ඔයාලා මේ හොල්මන් විශ්වාස කරනවාද? දැන් හොල්මන් කියලා කියන්නේ මේ මනසේ ඇතිවන සෙලවීමක් එහෙම කියලානේ කතා කරන්නේ. නමුත් අපි අපේ ආගම් වල පවා අපි අහලා තියෙනවා අමනුෂ්‍යෝ කියන නේද? ඒ නිසා එහෙම කොට්ටාසයක් ඉන්නවා. හරි? සමාල්ලාවට දැන් ඔයාලා අතර ඒ අමනුෂ්‍යෝ මේ වෙලාවෙ ඉන්නත් පුළුවන්. නේද? එතකොට පුතේ මේ මම නම් හොල්මන් දැකලා නැහැ. නමුත් අපි එහෙම දැකපු අවස්ථාව වුණ තරම් අහලා තියෙනවා. දැන් අපි කැම්පස් එකේ ඉන්නේ නැද්දි කැම්පස් එකේ දිනන එක වංගුවක්. ඒකට කියන්නේ අක්කාගේ වංගුව කියලා. දැන් මේ තියෙන්නේ මේ ප්‍රධාන පාර. මේ ප්‍රධාන පාර ඊට පස්සේ මෙහෙම අතුරු පාරක් තියෙනවා. මේ අතුරු පාර දිගේ එන්න ඕන සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර මෙහෙම පහළට එන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම පාරවල් දෙකකට ආපහු බෙදෙනවා. මේ තමයි අපේ කැම්පස් එක තියෙන්නේ. හරි මේ පැත්තේ තියෙන කැම්පස් එක. හැබැයි අපේ හොස්ටල් දෙන්නේ මේ මෙන්න ගොඩක් ඈත. සාමාන්‍ය ෆස්ට් ඉයර් එකේදී දෙන්නේ දුරම තියෙන හොස්ටල් තමයි දෙන්නේ. ඒ පැත්තේ ඉඳන්ලා වරිලා කියලා. හරි. දැන් අපේ හොස්ටල් එක තියෙන්නේ මෙන්න මෙහෙම ගොඩක් ඈත තමයි හොස්ටල් එක තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ පාරේ ඉඳනුත් සාමාන්‍ය කිලෝමීටර් 2ක් 3ක් යන්න ඕන මේ අපේ හොස්ටල් එක. ඉතින් මෙන්න මේ හරියේ තියෙනවා පුතේ වංගුව. මේ හරියේ තියෙනවා මේ පාරේ වංගුවක් තියෙනවා. ඔය වංගුවට තමයි මේ අක්කාගේ වංගුව කියලා කියන්නේ. හරි? ඒකට හේතුව තමයි මේ වංගුව ළඟ පුතේ ගියක් තිබ්බා. දැනටත් තියෙනවා ඒකේ. ඒ ගෙදර මේ කැම්පස් එකේ ළමයින්ට නවාතැන් දෙනවා. සාමාන්‍ය වැඩිපුර නවාතැන් දෙන්නේ ගෑල් ළමයින්ට, කොල්ලන්ට නවාතැන් දෙන්නේ නැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් හැටි. ගෑල් ළමයින්ට නවාතැන් දෙන්නේ. ඉතින් මේ කැම්පස් එකේ මෙහෙම මේ නවාතැන් අරගෙන හිටපු ගෑල් ළමයි මේ ගෙදර එයා පුතේ එක දවසක් ඒ ඉස්සරහා කාමරේ බෙල්ල වැල දාගෙන මැරිලා. බෙල්ල වැල දාගෙන මැරිලා ඉතින් මේ ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔහම මැරිච්ච කට්ටිය අමනුෂ්‍යෝ හැටියට ඉපදෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මෙයා මේ වංගුවේ ඉන්නවා කියලා පොඩි කතා බහක් තිබ්බා. වංගුවේ ඉන්නවා කියලා කතා බහක් තිබ්බා. ඉතින් අපි ඒව එච්චර ගණන් ගත්තේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ හරිය පුතේ මේ හරිය තියෙන්නේ සොම් පිට්ටනිය. මේ හරිය තියෙන්නේ සොම් පිට්ටනිය. ඉතින් මේ සාමාන්‍යයෙන් රැයට කට්ටිය තනියම යනවා ගොඩක් අඩුයි. දැන් ඉස්සර මම පන්තිවලලා ඉතින් මෙහෙන් යනකොට කෑගල්ලෙන් යනකොට හවස 5ට 5 මාට් විතරනේ යන්නේ. මම කැම්පස් එක දිහාට යනකොට රැය 11යි 12යි එහෙම යන්නේ. මම බයික් එකේ යන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ මම ඉතින් ගිහින් තියෙනවා හොස්ටල් එකට. ඕන තරම් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ එක යාළුවෙක් දුර ඉඳන් එක දවසක් රාත්‍රිය ඇවිල්ලා එයාට කොහරි බස් එකක් මගහැරිලා රාත්‍රිය තමයි දැන් මේ කැම්පස් එකට එන්නේ. ඉතින් සාමාන්‍ය රැ 11ට 12ට විතර අතර 11 12 අතර තමයි මෙයා ප්‍රධාන පාරෙන් බස් එකෙන් බහැලා දැන් ඔහොම එනවා. ඔහොම එනකොට දැන් මෙයා මේ හරියෙන් එනකොට මෙයා දැක්කලු සුදු පාට ඇඳගත්ත උස ගෑනු ළමෙක් මෙයාව ඉස්සර කරලා යනවා. මෙයාව ඉස්සර කරලා යනවා සුදු පාට ඇඳගත්ත උස ගෑල් ළමෙක්. ඉතින් මෙයා කල්පනා කරාලු මේ මෙච්චර රැ වෙලා කිල්ලු මේ මොන මගුලක් කරනවද මේ පාරවල් වල මේ කැම්පස් එකේවත් මොකක් හරි වැඩක් තිබිලා මේ යනවා ඇති කියලා හිතලා. තික දුරක් ආයේ මෙයා යනකොට මේ වංගුව හරියට යනකොට වංගුව හරියට යනකොට ඒ කෙල්ලම ආපහු මෙයාව ඉස්සර කරලා. ඒ කෙල්ලම ආපහු මෙයාව ඉස්සර කරලා ඊට පස්සේ දැන් මූට පොඩි බයකුත් තියෙනවා නික මේ වංගුවේ පොඩි හොල්මන් කතන්දරයක් තියෙනවා කියලාත් මූ දන්නවනේ. ඊට පස්සේ තව ටිකක් කොහොම ඉස්සරහට යනකොට ආයෙත් වතාවක් මෙයාම ඉස්සර කරනවා. දැන් මූ හොඳටම බය වෙලා දැන් වෙවුලා. හරි? ඊට පස්සේ දැන් මූ බයෙන් 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 ටට්ටක් ගාලා අඩිය තියාගෙන ඉන්නවා. දැන් මෙන්න මේ සෝම් පිට්ටනිය ළඟින් යනකොට මොකද උනේ? මූව ආපහු පහු කරලා කෙලින්ම සෝම් පිට්ටනියට ගියා. බේබ් මේ වෙලාවේ තමයි මේ මූ කියනවා පුදුම විදියට බය වුණේ කියලා කොහොම හරි අපිට පාන් ඒ කියන්නේ රෑ වෙලා ඇහුණා බුදු අම්මෝ කියාගෙන එකෙක් දුවගෙන එනවා. බැලින්නම් අපේ අර මිත්‍රයා. හරි ඊට පස්සේ දැන් මූට දාඩිය දාලා මූ වෙවුලන. ඊට පස්සේ අපි දැන් වතුර ගාලා අපිට කරන්න පුළුවන් අර ප්‍රථම ආධාර තියෙන්නේ. ඒ කරන්න පුළුවන් ප්‍රථම ආධාර ඔක්කොම ටික අපි කරා. ඒත් හරියන්නේ නැහැ. මේක දැන් බය වෙලා වෙවුලනවා. ඊට පස්සේ අපි මොකද කරේ? රාත්‍රියේදීම මේකව එක් කරගෙන ගියා. ළඟ තියෙන පන්සලක්, පන්සලට ගිහිල්ලා ආම්දුර පිරිත් නූලක් එහෙම ගැට ගැව්වට පස්සේ තමයි මූ යථා තත්ත්වයට පත් වුනේ. ඒ නිසා අපි කියවට මේ හොල්මන් කියලා කියන්නේ මේ හෙල්ලෙන මනස කියලා කියවට හරි. ඉතින් මෙහෙම සිද්ධියක් තියෙනවා. හරි ඉතින් මම නම් ගෙදර ඉඳන් ඔහොම එනකොට අක්කාගේ වංගුවේදී මට අක්කලා හම්බුනේ නැහැ. මොකද ඒ අක්කා මට බයත් දන්නේ නැහනේ. මොකක් හරි හේතුවක් ඉඳලා ඔහොම දේවල් සිද්ධ වෙනවා. පැහැදිලිද? සමහරවිට ඔයාලටත් එහෙම අත්දැකීම් ඇති.
ඔක තමයි මේ කතාව. ඉතින් මේ කැම්පස් එකේ මේ වංගුවට කියන්නේ අක්කාගේ වංගුව කියලා.